Smooth, the perfect fit. Hello and welcome on www.thepapare.com, Sri Lanka's number one sports hub. We are back with Moose, young crowd එකට perfectly fit වෙන clothing brand එක Moose clothing. අද අලුත් ඇඳුම් එක්ක අපි ඇවිල්ලා ඉන්නවා. මෙතන වෙනම styles ටිකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඒකින්ද young crowd එකට match වෙන perfect brand එක Moose මතක ඇතුව ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. Sri Lanka versus India, 3 T20 matches and 2 test matches. Sri Lanka versus Australia api T20 matches park Sri Lanka la ivarai. Then api quick turnaround ekak tiyena alut tournament ekata alut competition ekata api e gana katha karamu kohomada Sri Lanka meka adjust wenno one monada tiyena changes conditions kohomada subcontinent conditions tiyenne ewa gana kohomada change wenno test matches dekak tiyena 2 ekak avasane kohomada api mewata adjust wenne kene gana api katha karamu ඒ ගැන අද අපිත් එක්ක කතා කරන්න ඉන්න තරංග පරණවිතාන වෙල්කම් ඔන් ද ෂෝ. මූසෙක් පර්ෆෙක්ට්ලි ෆිට් වෙලා ඉන්නේ. ලස්සන මරුන් කලර් ටී-ෂර්ට් එකක් තියෙනවා. ඔයගලන්ටත් පුළුවන්. ඒ වගේම මතක් කරනවා කොම්පිටිෂන්ස් තියෙනවා මේ 2 එක පුරාවටමත් ඒවත් එක්ක අත රැඳිලා ඉන්න 15% discount and a cash price is also available. හරි මුලින්ම අපි කතා කරමු මේ ක්වික් ටර්න් රවුන්ඩ් එක ගැන. දැන් අන්තිම මැච් එක ඔස්ට්‍රේලියාව වෙලා අපි දින්නා. අපි හොඳට සෙල්ලම් කරා. කොන්ෆිඩන්ස් එක අප් වෙලා තියෙන්නේ. හැබැයි අපිට තියෙන බොහොම පොඩි කාලයක් මේ කන්ඩිෂන්ස් වලින් චේන්ජ් වෙලා ඉන්දියාවලට අවිල්ලා අපෝ ඉන්දියාවේ නම්බර් 1 ටීම් එක දැන්ට ලෝකෙ ඉන්න. මේ ක්වික් ටර්න් රවුන්ඩ් එක ගැන මොකද හිතන්නේ? ඔව් මම හිතන්නේ ඒක හරි ගොඩක් අමාරු වෙන එකක් නෑ අපේ ජාතික කණ්ඩායමට. මොකද මම හිතන්නේ අපේ දේවල් තමයි දැන් අපිට ඉස්සරහට අරන් යන තියෙන්නේ. මොකද ඉන්දියා, ශ්‍රී ලංකා, පකිස්තාන් කියපුවාම ටිකක් කඩලු සහ විකට්ස් එක වගේ එක විදිහට යන්නේ. මොකද හැසිරෙන්නේ කඩලු ඔක්කොම එක විදිහට. ඉතින් දේශගුණය කාලගුණය බැලුවත් ලොකු වෙනසක් කියන දෙයක් නැහැ. මොකද අර එක පැත්තේ ඉන්දියාවේ පොඩ උඩර ගහන නිසා පොඩ සීතල ගතිය තියෙන. හැබැයි මම හිතන්නේ ලොකු වෙනසක් වෙයි කියලා. ඕස්ට්‍රේලියාව වගේ ඕස්ට්‍රේලියාවත් එක්ක ක්‍රීඩා කරනවා වගේ ලොකු වෙනසක් වෙයි කියලා මම හිතන ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරනකොට. අපි කතා කරමු ස්කොඩ් එක ගැන. දැන් කමිල් මිෂාර, ජනිත් ලියනගේ ඒ කට්ටියට ප්ලේස් එකක් හම්බුණා අන්තිම මැච් එකේ ඕස්ට්‍රේලියාවල. දැන් ඉන්දියාවලට එද්දී ඒගොල්ලෝ ස්කොඩ් එක කියන්නේ ෆස්ට් මැච් එකට තාමත් ඉඳී නැත්තම් දිනේෂ් සඳිමාල්ලා. එතකොට ඒද දැන් කොවිඩ් වලින් පස්සේ වනිදු හසරංග, බින්ඩ්‍ර ෆර්නෑන්ඩෝ අපව එන්න ඉන්නවා. මේ ගැන මොකද හිතන්නේ? මේ කොම්බිනේෂන් එක ගැන මම හිතනවා අපි තරංග පහක් ක්‍රීඩා කරලා හතරක් පරාජය වෙලා ඉන්න වෙලාවේ අවසාන තරඟ ක්‍රීඩා කළා ජයග්‍රහණය කරපේකම ඇති මේ තරඟේ ඒ දෙනව ක්‍රීඩා කරන්න. සාමාන්‍යයෙන් හැම ඕනම හොඳ කණ්ඩායමක් හොඳර කරන කාලේ එහෙම නැත්නම් ජයග්‍රහණී මානසිකත්වයෙන් ඉන්නකොට ඒ කණ්ඩායම තමයි වැඩිපුර ක්‍රීඩා කරන්නේ. ඉතින් සමහර ඉන්ජය එකක් උන් නැත්නම් අනිවාර්යෙන් ඒ කණ්ඩායම ක්‍රීඩා කළ යුතුයි. ඒකේ අනික් පැත්ත තමයි ජනිත් ලියනගේ සහ කමිල් මිෂාර කියන ක්‍රීඩකයන් දෙදෙනා මම හිතන්නේ අවස්ථාවක් හම්බෙච්ච එක හරිම මම හිතන්නේ ලංකාවේ ක්‍රීඩකයෝ විදිහට අපි තරඟ නරඹන ප්‍රේක්ෂකයෝ විදිහට මම හිතනවා ඒක ලොකු හොඳ වාසනාවක්. මොකද තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙක් විදිහට මම හිතනවා සෑහෙන්ඩ අත්දැකීම් ඉස්සරහට අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් පිතිකරුවෙක් විදිහට තමන්ගේ නම ලයිස්තුවේ ස්ථානගත කරන්න පුළුවන්. ඒ කියන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදිහට නම තියන්න පුළුවන් ක්‍රීඩකයෝ දෙන්නෙක්. මොකද අපි දැක්කා පහුගිය කාලේ ක්‍රීඩා කරපු LPL තරඟාවල ක්‍රීඩා කරපු විදිහේ විශේෂයෙන් අපේ ජනිත් ලියනගේ. ඉතින් හම්බෙන පළවෙනි තරගයෙන්ම අර්ධශතකයක් ලබා ගන්නවා කියන එකත් සෑහෙන ලොකු දෙයක්. මොකද LPL වගේ ක්‍රීඩා තරඟයක් කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් ප්ලේස්ලා එක ක්‍රීඩා කරන්න ලැබෙන. මොකද ඉන්ටර්නැෂනල් ප්ලේස් එකත් එක්ක හරි අඩුයි ක්‍රීඩා කරන්න ලැබෙනවා ඩොමෙස්ටික් ප්ලේ කෙනෙකුට. ඉතින් මම හිතන්නේ ඒ එක්ස්පීරියන්ස් එක තමයි ජනිත් ලියනගේ වගේ ක්‍රීඩකයෙක්, එහෙම නැත්නම් කමිල් මිෂාර වගේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට තල්ලු කරන්න රුකුලක් උනේ. මම හිතන්නේ ඒ ක්‍රීඩකයෝ දෙන්න අපේ අනාගතය, අපේ ෆියුචර් එක. ඉතින් අපි මම හිතන්නේ ඒ ක්‍රීඩකයෝ දෙන්න සෑහෙන හොඳින් රැක බලා ගත යුතුයි. අනිවාර්යෙන් ක්‍රීඩා කළ යුතුයි ඊළඟ තරගය. අපි මේ බැටින් ගැන කතා කරපින්ද අපි දැක්කා කුසල් මෙන්ඩිස් ඕපන් කරා අන්තිම මැච් එකේ. එතකොට ඒක සක්සස්ෆුල් වුණා. යා රන්ස් ඇතුළට ආවා. ඒ ගැන අපි දිගටම කතා කරලා තියෙනවා. මේ සීරිස් එකට එද්දිත් ඒක වෙනස් වෙන්න ඕනේ. දාපව ධනුෂ්ක ගුණතිලක ගේන්න ඕනේ. කොහොමද මේ කොම්බිනේෂන් එක ගැන අපි බලන්නේ? ඔව් මම හිතන්නේ ලොකු වෙනසක් විය යුතුයි කියලා. මොකද කණ්ඩායමක මම හිතන්නේ දැන් අපි කණ්ඩායමේ ටෝන් එක සෙට් කරනවා කියන්නේ ඒක තරඟයක් පවත්වන්න පටන් ගත්තාම මේ තරඟේ අපි පන්දු යවුව හෝ පන්දුවට පහර දෙන්න ගියහම ඒක ටීම් එකේ ටෝන් එක සෙට් කරනවා. මම හිතන්නේ ඒ දේ හරියටම වුණා මේ තරඟාවලිය. හැබැයි වැඩේ තියෙන අපේ ක්‍රීඩක කන්ටිනියු කරේනේ. හැබැයි අපි අවසාන තරඟයට එනකොට අපි පස්වෙනි තරඟයට එනකොට අපි තරඟ ජයග්‍රහණය කරා. මොකද අපි තිබ්බ ටෝන් එක හොඳයි, කොම්බිනේෂන් එක හොඳයි. අපි ක්‍රීඩකව සපෝට් කරනවා. අපි කොහොමද මැදට ගියාම ඉනිංයක් බිල් කරන්නේ. මම හිතන්නේ අපි අවසාන තරඟයේ තමයි හරිම දේ දැක්කේ.
මොකද සාමාන්‍යයෙන් T20 තරගයක අපි හැමෝම කතා කරන්නේ පන්දෝරේට 7-8 ගහන්න ඕන. ඉතින් ඒ ගාන තියාගෙන ඉවත් තමයි අපිට හොඳ ඩිෆෙන්ඩින් ටෝටල් එකක් හරි එහෙම නැත්නම් චේස් කරන්න හරි පුළුවන්. මේක වටිනාම දේ තමයි මුල පිතිකරුව 5 දිනකින් 6 දිනකින් එක්කෙනෙක් මුළු ඉනිම කන්ටිනියු කරන එක. ඉතින් ඒක මං හිතනවා කුසල් මෙන්ඩි සෙදා ආරම්භ පිතිකර විදිහට අවිලා සෑහෙන ලොකු සේවාවක් කරා. ඉතින් මම හිතන්නේ ඊට කලින් තරඟ දෙකෙත් ආරම්භ පිතිකර විදිහට ක්‍රීඩා කරපු ධනුෂ්කත් හොඳින් පටන් ගත්තා තරඟේ. හැබැයි කන්ටිනියු කරේ නැති. ඒක තමයි ලොකුම වරදක් වුණේ. මොකද තරඟේ පරාජය වෙන්න පුළුවන්. මොකද ආරම්භය ඉතාම වැදගත්. හැබැයි කණ්ඩායමට කොහොමද ඒ ආරම්භය හරි රුකුලක් වෙන්නේ තරඟේ ජයග්‍රහණය කරන්න කියලා. ඒක ඒ තරඟ දිගේ යන්නේ නැහැ. මොකද ශ්‍රේණි කණ්ඩායම් වගේ කණ්ඩායමක් අපි තියාගන්නකොට 140කට එහෙම නැත්නම් 150ට අඩුවෙන් තියාගන්න ඒකම ලොකු ජයග්‍රහණයක් මේ හෝම් සොයිල් හෝම් කන්ඩිෂන්ස් වල. ඉතින් මම හිතන්නේ එහෙම තියලා අපිට අර හොඳ ස්ටාර්ට් එකකුත් ඇවිල්ලා අපිට ඒ තරඟ පරාජය වෙන්න උනේ. මම හිතන්නේ අර අපි අර පළවෙනි පිතිකරෝ ටික මම හිතන්නේ එක්කෙනෙක් හරි මුළු ඉනිං එක ක්‍රීඩා කරමු නැති නිසා. මේ ටෝන් එක ගැන කතා කරපින්ද අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වල ටෝන් එක ගැන කතා කරොත් දැන් අපිට වර්ල්ඩ් කප් එකක් එනවා අවුරුද්ද අන්තිමටම. අපි T20s ෆෝකස් කළා. අපි දැන් ඕස්ට්‍රේලියාවල T20s පහක් ගහලා තින්නේ. ඉන්දියා නම්බර් 1 ටීම් එකත් එක්ක අපි T20s තුනක් ගහනවා. අපි ටීම් එකක් වශයෙන් අපේ ටෝන් එක කොහොමද දැන් මේවට ෆෝකස් කරලා සෙට් කරගන්න ඕනේ වර්ල්ඩ් කප් එක ටාගට් කරලා? මම හිතන්නේ ටීම් එක හොඳ ටෝන් එකක් සෙට් කරගෙන තියෙනවා. මොකද අපි දැන් බැලුවොත් දැන් අපි ඕස්ට්‍රේලියා තරඟ පරාජය 4ක් පරාජය වුණ එක තරඟය ජයග්‍රහණය කරා. අපි ඒ ගැන කතා කරත් නොකලත් බලන්න ඕනේ අපි ක්‍රීඩා කරන්නේ ලෝක ශූරියොත් එක්ක. අපි ක්‍රීඩා කරේ ඒගොල්ලෝ හෝම් සොයිල් වල. ඉතින් හැබැයි අපි ක්‍රීඩා කරන අපේ කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයන් අද්දගීම් හරි මදි. හැබැයි අපි ගිහිල්ලා එතන ගිහිල්ලා ඇඩ්ජස්ට් වෙන හැටි අපේ ක්‍රීඩකයෝ කොහොමද ලෝක ශූරියොත් එක්ක අපි ක්‍රීඩා කරන්නේ කොහොමද කරට කර තරඟ කරන්නේ කොහොමද ඉනිං එක බිල් කරන්නේ කොහොමද කඩුල්ලක් දවාගන්නේ පන්දු වාරයක් කොහොමද අඩුවට යන ඩෙඩ් ඕස් කොහොමද බෝල් කරන්නේ. ඉතින් මම හිතනවා ඒව ඔක්කොම හරි ට්‍රැක් එකට වැදලා තියෙනවා. ඉතින් ඒක තමයි කණ්ඩායමක් විදිහට අවශ්‍ය. ඉතින් ඒ දේ මම හිතනවා සෑහෙන දුරට සාර්ථක කරගෙන තියෙනවා මේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට. තරඟ හිතනවාද ප්ලේයර්ස් ලගේ මයින්ඩ් එකේ ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා? ඔයගොල්ලෝ දන්නද මේ T20s වල පර්ෆෝමන්ස් එක ඇසෙස් වෙනවා වර්ල්ඩ් කප් ස්කොඩ් එකට පික් වෙද්දී. එතකොට මේ හම්බෙන එක chance එක දෙකකින් හොඳටම උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. එතකොට මේක ප්ලේයර්ස් ලගේ මයින්ඩ් එකේ තියෙන හින්දා සමහරට අන්ෆෝස් එරර්ස් වෙන්න පුළුවන්, අපිට ඕන අවුට්කම් එක එන්න තියෙන්න පුළුවන්. මේක මැනේජ් කරගන්න ඕනේ. ඔව්, ඒක සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකුට තියෙනවා. හැබැයි ඒක මිනිමයිස් කරන ක්‍රීඩකයා තමයි ගොඩක් හයිලයිට් වෙලා පර්ෆෝම් කරන්නේ. මොකද ප්‍රෙෂර් එකක් කියන එකක් ඕන වෙලාව ක්‍රීඩකට වෙන්න පුළුවන්. මොකද මැදට ගියාම පිතිකරුවෙක් විදිහට අපි තමයි මාව බලා ගන්නවා. ඒ කියන්නේ ක්‍රීඩකයා තමයි තමන්ගේ ඉනිංගේ බිල් කරනවා. තමන් තමයි දන්නේ තමයි ගේම් එක මම කොහොමද ගහන්නේ කියලා. තමන් කොහොමද ස්ට්‍රෝං කියලා දන්නේ තමන්. ඉතින් ඒක පන්දු යැයීමේ වුණත් එහෙමයි. හැබැයි ඒක තමන් ගැන ප්‍රෙෂර් එක හැන්ඩල් කරන විදිහ, ඒ කියන්නේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න ඉගෙනගෙන විදිහ තියෙන විදිහ. ඒ කියන්නේ ඒක දැන් සමහර දැන් ක්‍රිකට් වල කියනවා දැන් මට පිතිකරුවේ නියලෙන්න අමාරු නම් මට හොඳ පන්දු යවන්න කිව්වොත් මම සිංගල් එකක් දාන්න අනිත් පැත්තේ යනවා. ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ක්‍රිකට් වලට හැදිච්ච දේවල් තියෙනවා කොහොමද ප්‍රෙෂර් එක අනිත් පැත්තට තල්ලු කරන්න කියලා. හැබැයි ඒකේ 100%ක් වගේම තියෙන්නේ මැදින් පිතිකරුවට. හරි පන්දු යවන්න හරි. මොකද තමන් දැනගන්න ඕනේ තමන්ට අමාරු වෙලාවේ තමන් කොහොමද බේරෙන්නේ කියලා. දැන් අපි පිතිකරුවෙක් විදිහට අපිට අමාරු පන්දු යවන්න එකට පිටිකරණය නියලෙනකොට අපිට සිංගල් එකක් හරි දාගෙන යන්න බැහැ නම් අපිට ෂෝ ෂොට් එකක් තියෙනවා මොකක් හරි ගෙටවේ ෂොට් එකක්. මේක තමයි මගේ ෂුව පාර. ඉතින් මම ඒකෙන් තමයි අන්ඩර් ප්‍රෙෂර් කරන්නේ පන්දු යවන්නව. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක්ට තියෙන්න ඕනේ ක්‍රීඩකයාට සතු, ඒ කියන්නේ තමන්ටම කියලා අවියක්. ඒ අවිය ප්‍රයෝජනට ගන්න ඕනේ හැම වෙලෙම. ඒක 100%ක් තමන්ගේ විය යුතුයි. ඒ කියන්නේ කාගෙවත් ලබාගත් දෙයක් නෙවෙයි. ලබාගනොත් ඒක අත්අදා බලලා ඒකෙන් ප්‍රගුණ කරලා අර දැන් ලසිත් මාලිංගගේ යෝක එක තියෙන්නේ. එයාට ගහ ගන්න බැරිනොත් ලසිත් මාලිංග ඇවිල්ලා කෙලින්ම කකුලටම දානවා. ඉතින් ඒක පුරුදු වෙලා ඒක ප්‍රගුණ කරලා තියෙනවා. ඒ ප්‍රගුණ කරපු කෙනා තමයි දන්නේ මම මේක පාවිච්චි කරන්න මොන වෙලාවටද කියලා. ඒ වගේ වෙලාවට ටක් ගාලා තමන්ගේ ළඟ තියෙන ප්‍රෙෂර් එකක් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් අනිත් පැත්තට. මුළු ලෝකෙම වෙලා උඩු යටි කුරු අපි අල්ලගන්න යන පුංචි පුංචි තරු අපිට සෙට් වෙන්න ෆිට වෙන්න විසිතුරු මේ පර්ෆෙක්ට් ෆිට එක මාරු මූස් ද පර්ෆෙක්ට් ෆිට.
Right. අපි conditions ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. මොකද මේ conditions totally different Australia වලින් India වලට මාරු වෙද්දී batting වල අපි දැක්ක විශේෂයෙන් Australia වල අපේ shot selection වල යම්කිසි misjudgment එකක් තිබුණා. එතකොට අපි ඒවත් එක්ක කොහොමද අපි batting හදා ගන්න ඕනි මුලින්ම මේ series එකට යද්දී? ඔව් මම හිතන්නේ ගොඩක්ම අපි වේග පන්දු යවන ක්‍රීඩා කරනකොට ඔස්ට්‍රේලියානු තනතිලි වල තමයි මේ misjudgment එක තිබෙන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් ක්‍රීඩා කරලා හුරු පහරවල් තියෙන එක කියන්නේ අපි ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරනකොට එහෙම නැත්නම් මෙහෙ තන්තිලි වල ක්‍රීඩා කරනකොට අපි ලෙන්ත් එකට ටග් ගාලා ඇඩ්ජස්ට් වෙනවා. ඒ කියන්නේ පන්දු පතිත වෙන්නකොට අපි දන්නවා. එතකොට මේ මෙතන පන්දු පතිත වුනහම එන්නේ මෙන්න මේ හරියට. මොකද ගොඩක් මෙහෙ ක්‍රීඩා කරලා ඒක ක්‍රීඩකයෙකුගේ එහෙම නැත්නම් පිටිකරුවෙක් දන්නවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි පොඩ්ඩක් අර ඔස්ට්‍රේලියාවට ගියාම පළවෙනි තරඟ දෙක තුන අමාරු වුනේ. මොකද ඒ තනතිලි ටිකක් වෙනස්. ඉපිලීම සෑහෙන්න වැඩි ලංකාවට වඩා. එතකොට දෝලණය වෙන පන්දු ගුණේ දෝලණය වෙනවා. එහෙම නැත්නම් ලැටරල් මූවමන්ට් සෑහෙන්න තියෙන. ඒ කියන්නේ පන්දුව වැදිලා කැපිලා යනවා වේග පන්දු යවන්නක්. ඉතින් ඒ වගේ ලොකු වෙනස්කම් තිබෙති. ඒක ඉන්දියාවේ නැහැ. ඉතින් ඉන්දියාවේ තියෙන ගොඩක් ලංකාවට අදාළ තනතිලි. අනිත් එක අපි මම දැකපු ලොකු දෙයක් තමයි ගොඩ හොඳ දෙයක්. මොකද අන්තිම කාලේ අපි කවුරු කොච්චර හොඳට කතා කරත් අපේ ක්‍රීඩකයෝ දැන් අපි ඉස්සර බැලුවොත් අපි ඩොමිනේට් කරන්නේ ස්පිනර්ස් ලව. ඒ කියන්නේ අපේ පිටිකරුවෝ සාමාන්‍ය දඟපන්දු යවන්නෙකුට ක්‍රීඩා කරනවට ලකුණු එක් දින තරඟ වුණත් ලකුණු 6කට වැඩිය ලබා ගන්න. ඉතින් ඩොමිනේට් කරනවා හැම වෙලෙම. ඉතින් අපි මං හිතනවා අපි අන්තිම කාලේ ස්පින් එක ඩොමිනේට් කරේ නැහැ. අපි හැට ක්‍රීඩා කරේ නැහැ ස්පින් එකට. හැබැයි දැන් මම මේ ඔස්ට්‍රේලියානු තරඟාවලිය දැකපු දෙයක් දැන් අපේ ක්‍රීඩකයෝ දන්නවා ස්පින් එකට ගහන්න. කොහොමද අපි ලකුණු ලබා ගන්නෙ? කොහොමද කොයි බෝලට අපි රිස්ක් එකක් ගන්නෙ? ඒ කියන්නේ මම කොහොමද ලකුණු 6ක් හරි 7ක් හරි පන්දුවරය ලබා ගන්නෙ දඟපන්දු යවන්නන්ට කියලා. මම හිතන්නේ ඒක හරි වැදගත් වෙයි. මොකද ඉන්දියානු තරඟ වලට යනකොට අපිට වැඩිපුර ත්‍රෙට් එක එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඉන්දියානු කණ්ඩායමේ ශාලුවේ මම කියන කුල්දීප් යාදව් සෑහෙන්න ප්‍රශ්නයක් වෙයි. මොකද ගොඩක් තරඟ ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කරනකොට T20 තරඟ මම හිතනවා මේ ක්‍රීඩකයෝ දෙන්න ඉන්දියාවේදී සෑහෙන්න හිසරදයක් වුණා කරදරයක් වුණා අනිත් ක්‍රීඩකයන්ට. මම හිතනවා අපේ ක්‍රීඩකයන්ට එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොකද අපේ ක්‍රීඩකයෝ දැන් ඉගෙනගෙන තියෙන කොහොමද දඟපන්දු යවන්නම ඩොමිනේට් කරන්න කියලා. ඉතින් මම හිතනවා ඉන්දියාව වගේ රටක ගිහිලා ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරනකොට දඟපන්දු යවන්න ඩොමිනේට් කරනවා කියන්නේ මම හිතනවා තරඟයක හොඳ තත්ත්වයට එහෙම නැත්නම් හොඳ ටෝටල් එකකට එන්න හොඳ කදිම දිදුසුණක් ඒක. අපි බෝලිං කන්ඩිෂන්ස් ගැනත් කතා කරමු. දැන් සමහරට වනිදු හසරංගට හෙට තරඟය සෙල්ලම් කරන්න පුළුවන්ද කියන එක අපි දන්නේ නැහැ. කොවිඩ් පොසිටිව් වෙලා හිටියේ. ඒතොර යා නෙගටිව් වෙන්න ඕනේ. හදිස්සියේවත් එයා හෙට තරඟය සෙල්ලම් කරේ නැත්තම් අපි රූල් එකක් විදිහට දන්නවා ඉන්ඩියන්ස්ලා හොඳට ස්පින් සෙල්ලම් කරන කන්ඩිෂන්ස් වලට ඒගොල්ලෝ හුරුයි. ඔස්ට්‍රේලියන්සට වඩා. ඒතොර කොහොමද අපි මේ අපේ බෝලිං ඇටැක් එක හදිස්සියේවත් වනිදු ආවේ නැත්තම් වනිදු ආවොත් කොහොමද කරන්නේ? වනිදු ආවේ නැත්තම් කොහොමද මේක ඇඩ්ජස්ට් කරගන්නේ? මං හිතන්නේ අපි අවසන් තරඟ ක්‍රීඩා කරනකොට වනිදු ක්‍රීඩා කරේ නැහැ. ඉතින් අපි දඟපන්දු යවන දෙන්න ක්‍රීඩා කරා. ඉතින් හොඳ ඉතමත් හොඳින් ක්‍රීඩා කරා. ඒ ක්‍රීඩා කරපු දඟපන්දු යවන දෙන්න අපේ අවසාන තරගය. ඉතින් මං හිතන්නේ අපිට මේක ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරා කියලා එහෙම නැත්නම් වෙන රටක් එක්ක හරි ක්‍රීඩා කරා කියලා අපේ තියෙන සංයුතිය ලොකු වෙනසක් කළ යුතු නැහැ. මොකද වනිදු ආවොත් වනිදු අනිවාර්යෙන් කණ්ඩායම ක්‍රීඩා කළ යුතුයි. ඉතින් වෙන අපේ තින්න හොඳම ආවි. ඉතින් එයා නැහැ වනිදු ක්‍රීඩා කරන්නේ නැත්නම් වනිදුට ෂූටබල්ම කවුද අවසන් තරගයේ ක්‍රීඩා කරන හොඳටම ක්‍රීඩකයා කියලා. ඉතින් මම හිතනවා වනිදුට හොඳට සහායක් ලබාගෙන දැන් සීරීස් දෙක තුනක් හොඳින් ක්‍රීඩා කරන අපේ පිටදක පන්දවන්නේ. ඉතින් මම හිතන්නේ අපිට ස්පින් වලින් ස්පිනර්ස්ලගේ ක්‍රීඩා කරන විදිය ගැන T20 තරගයකට අනුකූලව ක්‍රීඩා කරන විදිය මම හිතනවා අපි ක්‍රීඩකයෝ දන්නවද? අපි ක්‍රීඩා කළා පහුගිය කාලේ ක්‍රීඩා කළා LPL තරඟාවලියක් ක්‍රීඩා කළා එහෙම නැත්නම් වර්ල්ඩ් කප් එකක් ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ටික මෙතන ඉන්නවා පළ ගැහිලා බලාගෙන. ඉතින් මම හිතන්නේ ඒක හොඳ දෙයක් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට. මොකද ඕකේ තියෙබ්බිය යුත්තේ ඒක තමයි. මොකද මම මගේ ප්ලේස් එක ගහනකොට මට ෆයිට් කරන්න තව ක්‍රීඩකයෙක් කණ්ඩායම ඉන්න ඕනේ. ඉතින් මම හිතනවා දැන් අපි දඟපන්දු බලයනිය ඉතාමත් ශක්තිමත්. මොකද මට ක්‍රීඩා කරන්න මට අමාරුවක් ආවොත් මට මයින්ජර් වුණොත් මම ෆේල් නම් මං වෙනුවෙන් ක්‍රීඩා කරන්න ක්‍රීඩකෙක් ඉන්න බලන්න. ඉතින් මං හිතනවා ඒක තමයි අපි සන්තෝෂ වෙන්න ඕනේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක විදිහට සහ ක්‍රීඩාවට ආදරේ ජනතාව විදිහට.
Sri Lanka tour of India T20 matches tonight test matches දෙකක් තියෙනවා මතක් කරනවා 15% discount එකක cash price එකක් විදියට මේ පාරත් the Papare cricket Facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්න moves within competitions පහක් තියෙනවා ඒකත් එක්ක එකතු වෙලා ඒ තෑගි දිනා ගන්න කියලා මතක් කරනවා පළවෙනි T20 match එක 24th of February තමයි සෙල්ලම් කරන්න plan කරලා තින්නේ මේ T20 match එකම focus කරලා අපි කතා කරමු දැන් teams දෙකම එන්නේ confidence level එක high india එන්නේ 3-0 ගහලා west indies අතර දැන් number 1 team currently අපිත් එන්නේ match එකක් දිනලා series එක හොඳ performance එකක් දාලා but unfortunately අපිට series එක දිනන්න වෙන්නේ නැහැ මේ තරගයේ approach එක කොච්චර important ද කොහොමද අපි approach කරන්න ඕනේ මේ මුළු series එකටම tone එක set කරගන්න ඔව් මම හිතනවා මේ තරගය ඉතාමත් වැදගත් මොකද series එකක් පටන් ගන්නකොට පළවෙනි තරගයේ set කරන tone එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ මේ ඒ තරඟ මාලාවේ ජයපරදුම කොහොමද කියලා බලන්න. ඉතින් මම හිතන්නේ හෙට තරඟය ක්‍රීඩා කරනකොට අයිකෝ පන්දු යවුවා හෝ පන්දුවට පහර දුන්නා හෝ ඒ පළවෙනි පන්දු වාර 5-6 අපි ක්‍රීඩා කරන විදිහ ඉතාමත් වැදගත්. ඉතින් මම දන්නවා ඔක අපි රණ්ඩායම ක්‍රීඩා කරන්න යනකොට නිකන් යන්නේ නැහැ. අපි තියෙන අවි ටික ඔක්කොම අරන් යන්නේ මැදට. අපි මොනවද ක්‍රීඩා කරන්නේ? අංක පන්දු යවන්නේ එක් විදිහට අංක එකේ ප්ලෑන් එක මොකද්ද? එහෙම නැත්නම් මගේ බේසික් එක මම පැත්තකින් තියාගෙන ඉන්න හැඳ අංක දෙකේ ප්ලෑන් එක මොකද්ද මම මට ක්‍රීඩා කරොත් කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ තරඟයක සහ තරඟාවලියක හොඳ නිමාවක් බලා ගන්න. ඉතින් මම හිතන්නේ අපි ක්‍රීඩා කරන ක්‍රීඩා කරලා තියෙන තරඟාවලියත් එක්ක තරඟවලත් එක්ක අපිට හොඳ තරඟාවලියක් බලා ගන්න පුළුවන්. මොකද මම හිතන්නේ ඉන්දියානු කණ්ඩායමත් ප්‍රබල ක්‍රීඩකයෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් නැතුව ක්‍රීඩා කරන මේ තරඟාවලියේ ඉන්දියානු ක්‍රීඩකයෝ නව ක්‍රිකට් ක්‍රීඩා කරන. ඉතින් ඒ අබෝත් කලින් සඳහන් කර අර පීඩනය එහෙම නැත්නම් ප්‍රෙෂර් එකේ ඒගොල්ලන්ටත් තියෙනවා. ඉතින් මම හිතනවා අපි අපිට මේකේ ලොකු ප්‍රෙෂර් එකක් නැහැ. ඇත්තම කියනවා අපි ඇවිල්ලා ඉන්දියානු කණ්ඩායමට ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරන්න. ඉතින් මේ තරඟාවලියේ පළවෙනි තරඟයේ ජයග්‍රහණය කිරීම තමයි පළවෙනිම දේවිය යුත්තේ. ඉතින් ඒක තරඟය ජයග්‍රහණය කරන්න අපිට තියෙන අවියාවිද ටික අරගෙන අපේ ප්ලෑන්ස් එක හරියට මැදට ගිහිල්ලා හරියට අපි මැද ක්‍රීඩා කරොත් මම හිතන්නේ අපිට ජයග්‍රහණය කරන්න බැරි වෙයි කියලා. අපි ඕස්ට්‍රේලියා සීරීස් එකේ දිගටම කතා කරපු දෙයක් තමයි අපි ඕස්ට්‍රේලියාව ඉස්සෙල්ලා බැට් කරන්න දාලා අපිට ඩිෆෙන්ඩ් කරන්න හොඳ බෝලිං ඇටැක් එකක් තියෙයි කියලා. හැබැයි අපි දන්නවා ඉන්දියාවලටත් හොඳ ස්ට්‍රොง බැටින් ලයින් අප් එකක් තියෙනවා. අපි බැරදිලාවත් ඒගොල්ලන්ට බැට් කරන්න දීලා ඒක ලොකු ස්කෝර් එකකට ගියොත් අපිට මේව කරගන්න බැරි වෙනවා. කොහොමද අපි මේක මේ ටොස් එක දින්නොත් අපි මොනවද මුලින්ම කරන්න ඕනේ? මේ තරඟාවලිය කොහොමද අයිඩියා එකක් තියෙන්නේ? මම හිතනවා ඒ ගැන නම් මම වැඩිදුර මම හිතන්නේ මට 100ක් මේක කළ යුතුයි කියලා කියන්න බෑ. මොකද කඩොල්ල දියබල බැලිය යුතු අනිවාර්යෙන් තරඟයකට ගාලේ. හැබැයි මම දැකපු දෙයක් තමයි මේක මේ මම කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම ආවේනික දෙයක්. හැම වෙලේම ගොඩාක් වෙලාවට ඒ කියන්නේ තනතිල්ල ගොඩක් මම හිතනවා තෙතමනය නැති නිකන් හොඳ තනතිල්ල නම් ගොඩාක් වෙලාවට අපේ ක්‍රීඩකයෝ සහ ඉන්දියානු ක්‍රීඩකයෝ හරි ආසයි චේස් කරන්න. පස්සෙන් පනල පහර දෙන්න හරිම ආසයි. ඉතින් මම හිතන්නේ අපිත් පළවෙනි තරගය නිසා පස්සෙන් පනල ඒ කියන්නේ චේස් කරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඉන්දියාවට ගිහිල්ලා ක්‍රීඩා කරන්නේ අපි අවසාන තරගය චේස් කළ දිනුව ඕස්ට්‍රේලියාවල්දි. ඉතින් ඒ කන්ෆිඩන්ස් එක කොහොමද තියෙනවා? ඉතින් මම හිතනවා අපි තරගයක් කඩුල්ලේ ලොකු වෙනසක් නැත්තම් අපි පස්සෙන් පනල ක්‍රීඩා කරලා කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි පුරුදු වෙලා තියෙනවා ශ්‍රී ලංකාව විදිහට පොඩ්ඩක් චේස් කළා තරඟ ජයග්‍රහණය කරා. ඕක තමයි කතාව 3 T20 matches 2 test matches Sri Lanka tour of India 24th of February තමයි පටන් ගන්නෙ. අපි හිතමු first match එකේ අපිට මේ tone එක set කළා තරඟ කීප විදියට මේ series එකේ හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා ඒ වගේ මතක් කරනවා. Competitions එක රැඳිලා ඉන්න discount එකක් තියෙනවා cash price එකක් තියෙනවා ඒ ටික win කරන්න පුළුවන්. Thank you very much තරඟ අපිත් එක්ක එක්කුණාට මේ අදහස් පිතා ගන්න. Hopefully අපි ඊගාව පාර meet වෙද්දි ශ්‍රී ලංකා first match එක දිනලා තියෙයි සහ අපිට මීට වඩා දේවල් කතා බහ කරන්න ඉතුරු ඇති. Until next time, keep sharing the passion together with us. මිනිත්තුෙන් මිනිත්තුව වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ උණුසුම එසැණින් ඔබ වෙතට. The Papare Sports News Alerts. හරක් වෙලා පරාදුණු වෙන්න අතුම register වෙන්න. The Papare කියලා type කරලා 676 එවන්න. මාසෙටම රුපියල් 30යි. කුන්දේසි සහිතයි.